हेलो आई भवन अदेटो याड़ एवं आई भवन के लिए कहना इतनी याड़े अदमाड़ तरह वीडियो अकवा यदम मिंताे अभिनह सिधुवी हर याड़े ऐनम वीडियो සලකනු ලබනවා එම විශේෂිත ගෞරවනීය පුදබිම ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දක්ෂිණ ශාඛාවෙන් බිහි වූ අෂ්ටඵල බෝධින් වහන්සේලා අතරින් පළමු පැලය රෝපණය කළ ස්ථානයද වනවා එම විස්මිත පුදබිමේ මේවන විට විස්මිත සහ අබිරහස් සිදුවීම් රැසක් ක්‍රියාත්මක වන බව ඔබ මෙතෙක් දැන සිටියාද මේ මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැඟුණු වැවේ ධම්මරතන නාහිමියන් ඒ පිළිබඳ සිදු කරන අනාවරණයයි මිහින්තලේ පුදබිම තුල පිහිටි අෂ්ටඵල බෝධිය වටා පතිත වන බෝකොළ ආදිය අලුයම වන විට අතුරුදන් වීම කලක සිට සිදු වන බවයි නාහිමියන් පවසන්නේ ඒ අනුව කිසිදු උදෑසනක බෝමලුව ඇමදීමට සිදු නොවන බවත් අසාමාන්‍ය එම භූමිය පිරිසිදු වන බවත් නාහිමියන් සඳහන් කරනවා ඇතම් විට එම බෝධිමලුව එමද ඇති ආකාරයක් මෙන්ම පොළව පිරිමදින ලද බවක්ද පෙනී කියත එය සිදු කරන ඇසට පෙනෙන කිසිවකු හඳුනාගත නොහැකි බවද ප්‍රකාශ වෙනවා එසේම මිහින්තලය අෂ්ටඵල බෝධිමලුවේ රාත්‍රිය තුල බුදු හැඳගත් සිල්වතුන් භාවනා කරන ආකාරය දිස්වුවද ආසන්නයට යන විට එම දර්ශනීය නොපෙනී යන බවයි නාහිමියන් පවසන්නේ එම විස්මිත දසුන දුටු බොහෝ දෙනා මස් මාංශ වලින් වැලකී සිටින පුද්ගලයන් බවද වලවා හැඟුණු වෙවේ ධම්මරතන නාහිමියන් සඳහන් කරනවා එසේම විහාර භූමියේ පිහිටි වණය තුලින් රාත්‍රී කාලයේදී පිරිත් හඬ හේවිසි හඬ ශ්‍රවණය වීමද මෙතෙක් පැහැදිලි කරගත නොහැකි විස්මයක් වනවා එසේම පුදබිම තුල රාත්‍රී කාලයේදී විවිධ ආලෝක ධාරා දිස්වීමද විශේෂිත වන අතර ඒවා දේවතා එළි ලෙසයි සලකනු ලබන්නේ නාහිමියන් සඳහන් කරන්නේ රාත්‍රී 9ත් 10ත් අතර කාලයේදී එම දර්ශනීය වඩාත් පැහැදිලිව දිස්ව ඇති බවයි මේ අතර මිහින්තලා පුදබිමේ පිහිටි විෂ්ණු දේවාලය අසලට සුනකයන් නොපැමිණීමද විශේෂ බවයි නාහිමියන් සඳහන් කරන්නේ වැරදීමකින් හෝ එම භූමියට සුනකයෙකු පැමිණිය හොත් කෑ ගසමින් එම භූමියෙන් ඉවතට පලා යන බවද උන් වහන්සේ පවසනවා මිහින්තලා අෂ්ටඵල බෝධින් වහන්සේ අභියස වරින් වර මතුවන සුදු නාගයෙකුද වන අතර එම සත්වයාද පුදබිමේ විශේෂිත කාල වකවානු තුල දිස්වන බව නාහිමියන් හෙළි කරනවා මිහින්තලේ කටුසෑයද විශේෂ ස්ථානයක් වන අතර එහිදී බාරහාර වීමෙන් ඕනෑම යහපත් අරමුණක් ඉටු කරගත හැකි බවයි නාහිමියන් පෙන්වා දෙන්නේ මිහින්තලා පුදබිම තුල රාත්‍රියේදී විදේශිකයන් විසින් ගන්නා ලද ඡායාරූප තුල අසාමාන්‍ය දර්ශන ඇතුළත් වන අතර යහපත් බලවේගමෙන්ම දේව මෙහෙවරයන් ඉටු කරන රුදුරු බලවේගයන්ද මිහින්තලා බිමේ සැරිසරන බවයි ප්‍රකාශ වන්නේ මෙරට වැඩ සිටින සියලු ධාතුන් වහන්සේලා බෙදා දී ඇත්තේ මිහින්තලා පුදබිමේදී වන බැවින් එම බලය අදටද එම භූමියේ පවතින බවයි නාහිමියන් පවසන්නේ වැතකදී ප්‍රදේශයේ ගවරංචුවක් සොරකම් කර තිබූ අතර එහි හිමිකරු පැමිණ මිහින්තලා පුදබිමේ විෂ්ණු දේවාලය ඉදිරිපිට කන්නලව්වක් සිදු කර තිබුණා එදින රාත්‍රියේ සොරකම සිදු කළ තැනැත්තා අතපය අප්‍රාණිකව ඔහුගේ ඥාතීන් විසින් පුදබිම වෙත ගෙනවිත් තිබූ බව සඳහන් පසුව දේව කන්නලව්වක් සිදු කිරීමෙන් පසු එම තැනැත්තා සුව වුවද අදටද ඔහුගේ දකුණු අත අප්‍රාණික බවයි වලවා හැඟුණු වෙවේ ධම්මරතන නාහිමියන් පවසන්නේ ඒ අනුව නිශ්චිතව පැහැදිලි කරගත නොහැකි ස්මයන් රසක්ම මිහින්තලා පුදබිම තුල අදටද රාත්‍රී කාලයේ සිදුවන බවයි නාහිමියන් පෙන්වා දෙන්නේ ඒ අනුව මෙරට ඉතිහාසයට සම්බන්ධ වන විශේෂ පුදබිමක් වන මිහින්තලා පුදබිම විස්මයන් රසකගෙන් සමන්විත ස්ථානයක් ලෙසයි නම් කරනු ලබන්නේ